ආයි පෝන් සු සෑන්ස්කකිචනේ ඔටේපපු චනල්ලෙට වෙනද වගේ මිතාමත්තා හදරය පිළිගන්නවා. අදමම හදන්න යන රසම රස කළුතුදොරලෙකක් මේ කළුදගරලිකේ විශේෂත්්‍යය තමයි මිනිත්තු තිස්පහක් වගේ පුංචිම පුංචි කාලයක් තුළ තමයි හදාගන්නේ සාමන්‍යෙන් අපිට කළුදුදල්ල එකක් හදාගන්න පැයතුන හතරක් යනවා ඉතින් මේ දොදදොල්ලෙ සඳහායන්නේ මිනිතු තිස්පහක් වගේ කාලයක් ඒ වගේ පොල්ගෙටි එකකින් තමයි හදාගන්න අනි තිශේෂත්ය තමයි ගෑස්කු කරකේ තමයි හදාගන්නේ ඉතින්ඒ නිසා ඕනම කෙනකුට නාගරික ප්‍රදේශයක ඉන්න කෙනකරුණත් මේ විදියට ගෑස්කු කරකේ ඉතාම තික්මනින් මිනිතු තිස්පක් වගේ පුංචිකාලයක් තුළ රස්සම රසකළුද්ධ දුල් එකහදල රස බලන්න පුළුවන් ඉතින් අලුත් අවරුද්ධම එන්න අ වශ්‍යන හැ අපි ෙනං යමු වේඩියෝ එකට ඉතින් මේ සඳහා මම අරගෙන තියෙනවා හාල්පිටි හාල්පිටි ක්‍රෑම් තුන් සය කරගෙන තියෙනවා මම ගෙදර කොටාගත් ල්පිටි තමයි අරගෙන තියෙන්නේ පෑහ දෙකක් පමණ පෙන්ෙන්න්න තියලා ව්‍ර බේරල බෙන්ඩ කොටාග thල්පිටි ඉති නවාලට පුළුවන් වෙළඳ පළෙන් වුනත් ගන්න හාල්පිටි මේ සඳහා යොදාගන්න යාලගේ පහසුවනුව ඒ හාල්පිටි කැමැතිවිද කර ගන්න පුළුවන් ඉති නීට පස්ස තවාවශ්‍ය වෙනවා උකු පොල් කිරි මම ලොකු පොල් ගෙඩියක් ලොකු වියලි පොල් ගෙඩියක් තමයි අරගත්ත ඉතින් ඒනිසා උකු පොල් කිරි ගන්න පුළුවන් පොඩිපොල් නං පොඩිපොල් ගටිකක් ගන්න ඉතින් මේ උකු පොල් කිරි මිලීට රෙක්්දස් පන්සියක් කරගෙන තියෙනවා මම ඊ පස් සණී අවශ්‍ය වෙනවා සීනිග්‍රෑම් හාරසිීයක් ගත්තා හකුරු ගන්න නිසා හකුගෑම් සීයක් ගන්නවා ලා හකු ගන්න නෙත්නන් සීනිිග්‍රෑම් පන්සිියයක් ගන්න කරදමුංගු දහයක් අවශ්‍ය වෙනවා ලුණු තේහැන්දක් අවශ්‍ය වෙනවා ඒවගේම ගස්කජු අරගෙන තියෙනවා ග්‍රෑම් පණහක් දොදල් එකට දාගන්න ආල කැමතිනං පුළුවන් මේ සඳහා සෞනත් භාවිත කරන්න හකුරු වෑම්සීයක් කරගෙන ඉළඟට උනුවතුර කප්බාගයක් කරගෙන තියෙනවා. ඉතින් මුලින්ම අපි මේක් දොදොල් එක හදාගන්න අවශ්‍ය දේවල් සූදා නම් කරගන්න ඕනි මම කරදමුංගු ටික බැතලා මෙන්න මේ විදියට වංගෙඩිය කොටලා මෙහම පැත්තකින් තියල තියාගන්නවා. ඒ හරිම පහසු අපිට දොදල්ල එක හදාගන්න ගත්ත හම ලඟින් හෙළවෙන්නවත් ැන දොදොලක ළඟී යන්න වෙන්න ඇති නිසා කජු ටිකත් මේ වගේ පුංචියයට කපපල පැත්තකින් තියාගන්න ඊට පස්සේ මෙන්න මේ හාල් පිටි ටික බැදගන්න අවශ්‍ය වෙනවා හාල් පිටිටික බැතගත්ත හම අපිට දොදල් කාලයක් තියාගන්න පුළුවන් නනක් නොවේ ඉතින් මේ බැදගත් හල් පිටි ටික තරමක ලොකු භාජනයකට මේ වගේ දාගන්න අපි දැ මේ මිශ්්‍රණය කවලම් කරගන්න හදන්න ලුණු ටිකත් එකුතු කරගන්නවා ඒ ළඟට සීණ ටිකක් දාගන්නවා සීන්ග්‍රෑම් තුන් සිය දා ගන්නවා හකුරුමතිෙන්දි එකතු කරන්න නෑ ඉතින් උකු පොල්කිරි ටිකක් මම දාගන්න ඔක්කොම එකසරයට දාගන්නනහ ටිකක් දාගෙන මේ මිත්‍රණය ොඳලට කවලම් කරගන්න පිටි කැටිති නැතිවෙන විදියට මේක කලින්ම කරගත්තාම අපිට දොදලට දානවට වඩාමේටික ක්කොම කලින්ම මේටික හොඳට කවලම් කරලා දයාගත්තාම හරිම පහසුයි. ඊළඟට සීනි ටික කරමල් කරගන්නව ද්දොල්ලික හදන භාජනේම තමයි මේ සීණි කරමල් කරන්නේ ගත් සීනි හාරසීයෙන් කෝප්පයක් දාලා අඩුගින්දරේ තියාගෙන මේ වගේ සීණ ටික කැරමල් කරගන්න ඕනිේ ඉතින් ලස්සන කළුපාටක් කෙනනතුරු සීණි කරමල් කරන්න ඕනි නමුත් වාල ඕනවට වඩා කළු කරගන්න ගිහිල්ලා තිත්ත කරගන්න නං එපා එනිසා අඩුම ගින්දරේ කළුපාට වනතුරු මේ වගේ ලස්සනට හදාගන්න ඊට පස්සේ උනුවතුර ක්භාගයක් එකතු කරගන්නව ප්‍රවේශමෙන්ඒ එකතු කරගන්න හට .

වත්ත්‍රටිගත් එකතු කරල අපේ හොඳට දියකරගන්නවා ඊට පස්සේ අපි හතාගත් මේ හාල් සහ පොල් මිෂශ්‍රණය පොල්කිරි මි්්‍රණය එකතු කරගන්නව හිමේට ඉතින් බලන්න හලට පේනව දැන් හරම ලස්සන පාටක්කය විටල තියෙනවා මේටික එමිතර ඉදල නංවන්න ලිපලඟින් යන්න පා මේ අපි අද හතන්න ගෑස්කු කරකේ ඒ වගේම මේක අඩුගින්දරේ තමයි අපි තියාගන්න ඕන ගින්දර පාලය කන්න පුළුවන්න්න හොඳට මේ මිනිිත්තු පහක් වගේ කාලයය ද්ද යාලට පේනවා ගණ වේගන එනවා කියලා ඉතින් ඔන්න ඒ වෙලාවෙද අපි හකුරු එකුතු කරගන්නවා හකුරු ටික දා්‍ය සාමාන්‍ය මේක බුබලු දාලා දොදල්ක නට්ට නවා ඉතින් අරයේ බුබලු ගැතිය බුබුලුහෙන එක අවම කරන්න තමයි ඉතින් මේ හකුරු දාන්නේ යොදාගන්නේ හකුරු කැට දියවෙන නිසා මං ඉතින් ඒ කැට හෙම්පිටම කුඩු කරන්නතු දාගත්තා ඉතින් මේ බලන්න ටික වෙලාක් යද්ද මේ මිනිතු දායක් යද්ද ඕලට පේනවා ගණවේගෙන එනවා කියලා ඉතින් අඩුගින්දරේ තියන්න කිව අපි පොල්කිරි පොඩ්ඩයින යොදාගන්නේ අන්න ඒ නිසා ගින්දර වැඩිකරොත්ත එ හෙම ඉක්මනතම මේ පොල්කිරි හිදෙන්න්න පොළුවවා එතකොට අපිට හොඳට තැම්බෙන්න්නනෑ මේ දොද්දොලේ හාල්ටි ැම් ෙෙන්න්නෙනෙ ඒ නිසා තම්මයි අපි මේ පොඩි ප්‍රමාණකින් හද්දි අඩු ගින්දරයේ මේ දොදල් එක හදාගන්න ඕනි ඉතින් ඊට පස්ස මෙන්න මේ විදියට කවලම් කරමින්න ඕන හදන්න. මේ මිනිත්තු පහලවකට පසු ලට ப பேේනව, දැන් ගණவேක නවා කියa. ැන් ඔන්න මේ වෙලා විදි මං කොටාගත් කරද මුංගුටික එකතු කරලා මේ වගේ කවලම් කරගන්නවා ඉති නොයාල මේම් දොද්දල් පතු ගාන් අප මේ කිලෝ දෙකක් වගේ පොඩි ප්‍රමාණයක් හදන්නේ මෙන මේ වගේ හැන්දක් ගන්න පුළුවන්නං හොඳයි එක ඇන දිග හැන්දක් එතකොට අපිට අත්තට රශ්නය වදන්නෙත්නෑ හොඳද කවලම් කරගන්න පුළුවන් එති ලි හැදකිඉන්න එපා ලි හන්ඳෙන් අපිට අමාරය කවලං කරගන්න මේ වගේ හැන්දක්ම යොදා ගන්න මම ස්ප්‍රචිලකින් වටේ තියෙන දොල්ටික දැන් එකතු කරනවා මේ වරින්වර ඒ වගේ එකතු කරගන්න නැත්නං අපත යන ප්‍රමාණය වැඩි වෙනවා දැන් මෙතන්ද මම කජුටික එකතු කරනවා කපාගත් කජටික එකතු කරලා කවලාම් කරනවා ලට සෞ් උනත් එකතු කරන්න පුලුවන් සෞ්‍ය එකතු කර හම හරිම රසක්කෙනවා ඉති නද ගෙදර සෞති බුන්න හැ එන්සාමං ජු විතරයි එකතු කරගත්තේ ැමතිගෙනෙකුට සෞයකුතු කරලා මේ වගේ මේ අවස්ථාවිදි කවලම් කරන්න පුුවන් ඔල්න්නට පේනව දැ ටිකටික තෙල් පෑදී ගෙන මයි එන්නන්නේ දොදොල ම වායාලට කාලයේ දාල තියවා කාේ මිනිිත්තු පහෙන් පහට ආලට දාලා තියනවා මේ දොද්දොලි වෙනස්සෙන ආකාරය. ඉතින් වාල ොඳට බලලා මේ දොදොල්ලක හදාගන්න මේ මිනිත්තු තිහයක්ක් වගේ අද්දි මේ බලන්න හොඳට තෙල් පෑදෙනවා නමුත් ගන්න කරන්න එහෙම තෙල් ප්‍රමාණයක් නැහැ ඉතින් ල දෙැ සමහර දොදරල්ලට අමුතිවෙන් තෙල් එකතු කරන්න ඕන නමුත් මේට තෙල් එකතු කරන්න අශන හැ මේ බලන්න තෙල් පෑදිලා තියනවා අපි උකු පොල් කිරිය එකතු කර නිසා. ඉතින්. කැමතිනක් මේ තෙල්ටික හෙම ගන්න පුළුවන් නැත්නං. අපිට ට්‍රේකට දාලා පසුද ඒ වැඩිතෙල්ටික අයිංකර ගන්න පුළුවන් ්‍රේකට දාගත්තට පසුවද. ෙල් ගොඩක් නැතිනිසා පිටහෙම ගන්නා අ වශයෙන්න්නේෙ නැහැ. ඔන්න මේ මම ට්‍රේක ලේස්ති කරල කලින්ම දියල තියාගත්තේ අපි කිල එකේ කේක් දාන කිලෝ එකේ ්‍රේකක් තමයි ම ගත්තේ ඒක තෙඩටිකක් ගාල මං හරි ගස්සල කලින්ම තියාගත්තා. ඔන්නේ ට්‍රේකට මේ දොල්ටික දාගෙනක් මටක්මටි ස්පචලෙෙන් ම තුුණකර ගත්ත උනුවන්න. ඊට පැසේ ලස්සනට මේ කජටිකක් තියලා සරස ගන්නවා වාලට පුළුවන් රටකජුනත් මේ සඳහ භාවිත කරන්න. ඉතින් මේ බැලන්න ලස්සනටම අපිට රසටම ලස්සන කළුපාටකට මේ දොදොල් හදාගන්න පුළුවන් මෙතැන දොොල් කිලෝ දෙක ප්‍රමාණයක් තියෙනවා ඉතින් අඩු අමුත්‍රව්‍ය ප්‍රමාණයකින් අඩු වියදමකින් නවාල දෙැක්ක රසම රහස දොදුල් එකක් කොමද හදා ගැත්ත කියලා ඉති වායාල්ලත් මේ විදියට හදල රස බැලන්න ඇත්තම හරිම පහසයි කාලය ඉතාමත් අඩු ප්‍රමාණයක් යන්නේ කාර්බවුල ගෘහණියන්ට හරිම වටිනවා ඉතින් ඔහලත් මේ විදියට හදල කොහොමද කියල කිය යන්න මේ വඩිය හොඳයි ക്കෙල් හිතනවනම් යිይக் කරන්නේ අලුවන්ට පලනශයා කරන්න බගේ ටින දස් තක් වන්න.